කොට්ටු පිටකොට වතර මුල්ලෙන් බණියා බනිනවා. ලොකු බෑග් එකක් කරගෙන අවුරුද්දට නැගම් යනවාද? නෑ නෑ මේ බණියාගේ බෑග් එක කැඩලා අලුතෙන් ගත්ත බෑග් එක අයියෝ. රෝදයක් ඩිස්මිස් වුණානේ. මම විහිළු කරා කියලා ලොකු බෑග් එකක් උස්සන් ආවා. ඒකට පයින් ගාලා ඒක උඩ නැගලා බෑග් එකට දසවද දුන්නේ. ඔය බලන්නේ බෑග් එක හයියයිද කියලා. නමනව දිගාරන උඩ දානවා. මෙතන මොකක් හරි සැඟවුණු වරුණක් තියෙනවා කියලා මට තේරුණා. මම හිතුවා හරි මගේ උස මැනලා පළල මැනලා බෙල්ලේ වට ප්‍රමාණයත් අරගත්තා. මම හිතුවා අවුරුද්දට ඇඳුමක් මහන්න කියලා. ඊට පස්සේ බෑග් එක දිග පළලමයි දාම මට පරණ ප්‍රවෘත්ති මතක් වුණේ. My time has come. ඉන්නේ බතර මොල සුරේ ෂෝසන් බෑගේ. ඔය ලොකු ගණන් විලං කරලා ගන්න බෑග් කඩනම ලොකු ලොකු උදවිය මෙතනට තමයි එන්නේ. රෝද හදා ගන්න. බෑග් මහ ගන්න. බෑග් වල ෂිප් දා ගන්න. සපත්තුත් හදනවා. ලොකු ගණන් වල ට්‍රොලි බෑග්ස් උනත් මෙතන නියමෙන හදනවා. අඩේ අප්පා අලුතෙන් බෑපු ෂූස් සෙට් එකක් තියෙනවා. අලු අලු නිල් ඇමිලි සුදු දම් කහ. ඕන පාටකින් සපත්තු ගන්න පුළුවන්. මේ ප්‍රොඩක්ට්ස් වලට මාස 6ක් අවුරුද්ද අතර වරන්ටි තියෙනවා. ට්‍රොලි බෑග්ස් වලට ස්පෙෂල් ප්‍රයිසින් එකක් Facebook page එකෙන් බලා ගන්න පුළුවන්. ඒ වගේම ට්‍රොලි බෑග්ස් වලට වෙනම මාස 6ක වරන්ටියක් තියෙනවා. වෙනවනේ ලේඩීස් ෂූස්, ලේඩීස් බෑග්. ඒ වගේම ලස්සන ෆස්ට් කලෙක්ෂන් එකකුත් මෙතන තියෙනවා. මේ ඔක්කොම අලුතම ඩිසයින්ස් වල ඉම්පෝට් කරව බඩු. වැඩි විස්තර සුනිල් ෂූස් ඇන්ඩ් බෑග්ස් TikTok, Facebook, Instagram page වලින් බලා ගන්න පුළුවන්. හා හා ලස්සනයි ලස්සනයි. වගකීමක් තියෙන ඉන්න මෙතනින් ගන්න බය නැහැ. ස්කූල් බෑග්, ට්‍රැවලින් බෑග්, හෑන්ඩ් බෑග් ඔක්කොම වඩා මම නම් ආසනේ මෙන්න මේක. ලෝ ගානක බඩු දාගෙන යන්න පුළුවන් බෑග් එක. ඔල්ලෝ ආස ඔවටනේ. ඉතින් මේ සුනිල් ෂූස් ඇන්ඩ් බෑග් එක තියෙන්නේ බතර මුල්ලේ. ලොකු කලෙක්ෂන් එකක් බෑග්ස් වලින් තියෙනවා. ඒ වගේම ෂූස්. රිපෙයරින් පැත්තත් මෙතනින්ම කරන නිසා බය වෙන්න දෙයක් නැහැ. ඔය බණි අතේ තියන් ඉන්නේ හෙවි ඩියුටි බෑග් එක. එනවනේ හොඳ හයියට තියෙනවා. මේගොල්ලන්ගේ තව බ්‍රාන්ච් එකක් තියෙනවා මාළවේ. ඒ වගේම අලුත්ම ලොකේෂන් එක තමයි අතුරුගිරි. අතුරුගිරි ඉන්න සෙට් එකට සුභ ආරංචිය. ළඟදිම සුනිල් ෂූස් ඇන්ඩ් බෑග්ස් අතුරුගිරියට එනවා. මෙතන තියෙන අලුත් බෑග්ස් ෂූස් නම් පිස්සුවක්. එහෙනම් මං ගිහින් එන්නද? ඉන්නවා ඉන්නවා කොයිද යන්නේ? අයිය අයිය මොකද කේසෙ? කොයි වල්න ඔය තමුසේ දායන් ඉන්නේ මොකද කියන්නේ? කොයි අර කියන අටමගලයක් අමුණු ගන්න. අයිය නිකන් සපට්ට දැකලා නෑ වගේ තමුසේ හැසිරෙන්නේ. ඈ කො බලන්න. අප්පට සිරි කොස්සට මෙදි කිව්වා. ඇත්ත නේන්න. වම ජපන් දකුණ ජර්මන් වගේ. පාට දෙකෙන් ෂූස් දෙකක්. හරි හරි ඉතින් මෙතන තිබේව දැක්කම් පොඩ්ඩක් ඩාංගුණා. මං ගිහින් එන්නම් බයි.